කාලන ප්‍රවෘති වාර්තාකරණය ප්‍රමුඛයා සියත උදැස්සන ප්‍රෞෘ්ති විකාශය මේ. මම කවිදුු විජේවර්ධන ප්‍රථමේෙන් පුවත් සිරස්ථල. රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරන හිටපු ජනපති මෛත්‍රී. පොඩි අය ඉල්ලන ලොකු අය දැනගතයුතු සිෙස්ටම් චෙන්ජර් ගැන තම්මික කියයි. සටන අරඹමෝ දේශපාලාඥයෙන් බවෘතව ප්‍රශ්ඨ කරමු නැත්නම් ආය රාජපක්ෂල රොකට්ටරයවේ අද ටැලිබැකයෙන්. ප්‍රථමේ දේශයපුුවත්. ඕමාන සහ ජපාන තාානපතිවරන්, ජනාධිපති ගෝටාබේ රාජපක්ෂව හමු වුුණ ඒ ජනාධිපති මන්දිරේදී. ඇයිදී තානාපතිවරුන් ප්‍රකාශකරඇත් ඒදවීපාශ විය වශවයෙන් සබඳතා ශක්තිමත් කරගැනීමට අකණ්ඩව සහය වන බවයි. අවසන් කර दिවයිෙන් පිටත්වයාමට නියමත ඕමාන තාनाපතිවර‍ ජනාतिපति ගोठा රජ පක්क्ष හමුුවේති වනවා ඒ කොළम्බප කොටව නනාපति මන්තිරේති මෙහිදී ඉන්දන ගෑස් බල ශक्ති රැකයා සහ आය चन අවथ සබන්ෙන් දෙරට අතර දිවිපාශීවිය සඳතා ශක්तिමත්කර ගැනීමට සහය වන බවයි ඕමාන්‍ය තානාපති හමට අලली साइट අල් රශීට නනාतिපති වරයා හමුවේ प्रකාශ करරඇත්ते. ශලාකින් විසි පන් හසක පමණ පිරිසක් මේ වන වි ඕමාන රැ නිर्ත ව සිටනवा හුණ ේස්‍ර රැ අවස්තා වැි කර ගැනීමට සහය වනලෙ ජනතිපතිවයා තාපතිවරයාගේ ඉ සිටිය. යිட் ශීද හතාගේ වසර අටක සේ ා කාල තුළ ලංකාවට ලබ දුන් සහය ඇගේ ලක් ජතිපතිවයා රට වෙළද සහ ආයන අවස්ථ සඳහ ඇති පුල් ව කාශය පළබඳව සාකච කර ලබවා. ම ඕ න විදේශ ශ ේ යට වාර්තාකිරීම ය ත ෙට අතර සමද ශක්තිමත් කර ගනීමට එහි සිත කටයතු කර බවයි ඕමා්‍ය නපතිවරයා ්‍රකාශ කර ඇ. ත ජපන තාප හිද . කෝෂී සහ ජනතිපති ගෝටබ රජපක්ෂත හමුව පැත්වනා. එහිද ජා්‍යන්තර මුල්ල අර්ුදල සමක් ව වැඩස්ටහනට සහ ශොලංකාවේ සංපරදන කටයුතු වෙනවෙන් දීපශ්ික සම්දතා ශක්තිම කර ගනමින් අකණඩව සහයබන බවයි ජාන නානපතිවරයාා ප්‍රකාශ කරඇතේ. ශ්‍රලංකාව සඟ තිබෙන ආර්ථික සසාමාජයේ සංස්කෘතික සඳතා අකන්්ඩව පත්ව අගඥාමට කටයුතු කරන බවද. හිදක මිසකෂී මහතතා පවසාතිබෙනවා ජාපනේල් ශ ලංකාව වෙනෙන් දක්වන සහය පිබඳව ජනතිපතිවරයා මෙහිද සේස්තු ති පල කර සිටිය. දේශපාල් නිකසා ආර්ථිකස්ථාවරයක් තුළින් ජනජීවිත සුරක්ෂිත කිරීමට වහාක්‍රියත්මකබිය යුතු බව, ත්‍රයිනිකායික මහා සංගරත්නය පවසනවා. ඒ ජනාධපති ගෝටාභේ රජපක්ෂට ලිපියක් යොමු කරමින්. රාජ්්‍යනනායික ලෙස මහා සංගරත්නය විසින් ඉදිරිපත් කන ලද යෝජනා මාලාවන්ට ආරම්භේදීීම යම් නම්ේශීලී භාාවයක් ජනාතිපතිවරයා දැක් වූ ය නම් රට තුළ මෙවන් අරාජිකත්වයක් නිර්මාණය නොවන ඇති බව විශවාසකර බවයි ට්‍රයිනිකායික මහනාහිමිවරුන් අවධහරණය කරන්නේ. න රට තුළ පවතින තත්වය හමේ විසි දෙවන විවස්ථා සංශෝධනය වාා සම්බතකොට, ආර්ථික ස්ථාවර භාවයක් රට තුළ ඇතිකිරීම අත්‍යවශ්‍යපක එම ලිපිය ඒ සඳහා. අනුව සර්පක්ෂි ආ්ඩුවේ කාරය භාරය හා කාලසීමාව, මාං සහයකට සීමාකොට එම කාල සීමාව තුළ මහජර පීඩාවන් අවමකොට ආර්ථික ස්ථාප්‍රභාාවයක් ඇතිකිරීමට, සරුපක්ෂික රජ සමත්වන්නේ නම් පමණක් අවශ්‍යතාවේ අනුව එම කාල සීමාවේ මාස දුොල්හකට හෝ දහ අටකට සියලුපක්ෂරයකින්ගේ එකඟත්වේ මත දීර්ක කර ගැනීම. එ නොදදිනම්වසාන බසදුු මලෙස නව අ්ඩුවක් පත්කර ගැනීමට මහජනතාවට ඊඩ ප්‍රස්ථාව පිවර කරදීම. සර්වප පක්ෂිකකාආ්ඩුවේ ප්‍රධානියා ලස්ස පක්ෂනායකයකු පත්කර ගැනීමට සීලපක්ෂ අතර. එකත්වයක් නොන්න්නේ නම් සේලු පක්ෂණ අයකින් ඒග වට එම වක්කීම දැරීම සහහා ෝක චත්‍යන්ත්‍ර වශයෙන් පිකාත් පරින බද්ධමත් නිර් පක්ික ශ්‍රී ලා පුර වසක ජාතික ස් ුවෙන් ප ට පත්කරීම. සර්ප පක්ෂික න්ඩුවේ අමාත්‍ය මට්ලේ සමාජකත්ය උපරීම පහළකට සීමා කළයතු අතර, දූෂණ චෝදනාවන්ට වර්ද කරපී ඇති කිසිවෙක් අමාත්‍ය දූරකට පත්නු කිරීම. ඒ අමාත්‍යංශ විෂේපතයන්ට අදාල බගකීම. දැරීමට ෘති සුත්්සකම් හා කලපුරද්ධ ඇතියි පමනක් තෝරාපත් කරගතයුතු අතර එවන් සුද්ුකම් සැපි පුදගලෙු පර්ලිමේතු තුරනවන්න්නේ නම් පක්ෂණනායිකන්ගේ ඒකඟතාව මත ශ්‍රීලාංක කියය පුරවසකු ජාති ලයිස්තුවෙන් පර්ලිේතුවට පත් කරගැනීම. ර් පක්ෂිකන්තර්කාලීන පාලනකට අශ්‍ය උපදේසාමාර්ග ෝපදේශ ලබාගනීමට විශේෂඥ උපදේශ මණ්ඩලයක් හෙවත් ජාති බද්ධ ම්ඩයක් පත් කර ගනීම එම විශේෂ්ච මණඩලේ විසින් යෝජනා කරු ලබන අන්ර්කාලීන පාලන වැඩ පිරිබල පාර්ලමේන්තුවේ සාකච්ඡාකොට පක්ෂනායකින්ගේ එකඟත්වෙන් පක්ෂ දේශපාලනයෙන් ොව ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියාත්මක වීම ආර්ථකාරබුදේ විසනීම සහ විශේෂ මණඩලේ විසින් ඉදිරි පත්කරනු ලබන යෝජනා නිවිධභාවයකින් යුක්තව විදිමත්ව සිදුව බ නින්තලේෙන් පස. පකිරීමහ ස්වාධීන කමිඩුවක් පත්වය යුතු අතර. එම ක්‍රියාවන් අධිකරණය පශ්න කිරීමට යත්වය යුතු අතර. විදිමත් දිකරනයකට භාචනයකර මහජනතාවගේ දැනකැනීම පෙනිස කලින් කලට ප්‍රසිද්ධ කිරීම. මෙම කාරේතුළ ජනාතිපතිපරයා හා සාර පක්ෂක ආණ්ුව ආග්‍රම අත්්‍යවරයා එම මන්්ලේ සාමහහිිකතේන්තු තිීරණවලට අනකතව ක්‍රියාත්මකීමට බැදී සිටීම පාලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම අමාත්‍ය ම්ඩලේ වර ප්‍රසාද අහෝසි කොට. අවදානම් ආර්ථිකමට්ම සිටින නතාවට සහඳ සැලසීමට අශ්‍ය නෛතික ප්‍රතිබාද. බහ සකස් කිරීම. රාජ්‍ය සම්පත් අනිසි කළඹනා කරනෙන් රටා රාජි කිරීම වෙනුවට අන්තර්ජාතික අයතන හා මිත්‍ර නටවල් සම්බන්ධී කරය තුළින් න අය ආධාර ලබා ගැනීම හා කළඹනා කරණය සඳහ නිසි යන්ත්‍රණයක් සකස් කිරීම. සේලු වාර් බින මින් ෙල් ෙේටන් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මන ටෙලිවිෂන් ටෙල ටෙිෂන් ටෙල්. වනිසිියුලාව ලතින් ඇමරිකානු රටක් ලතින් ඇමරිකාවේ ධනවත්ම රටක්. ඉන්දන අපනයනේ තමයි ප්‍රධාන ආදායම්මාර්ගේ දිනකට ඉන්දන බැරල් ලක්ෂ හයකට වැඩියෙන් අපනයනය කළ හරිම ලස්සන රටක්. ස්භාව සෞන්ධර්යයේ උපරිමයෙන් පිරණු රටක් ජයිව විදධත්වය අතින් ලෝකේ දාහත්්‍ය නිස්ථානය හිමි වන්නේ වනිසිුලාවට ජනගානය තුන්කෝටි විසිලක්ෂයක් විතර ඇති. මෙහෙම රටක් . දු කිහිපයක් ඇතුළත ලතින් ඇමෙරිකාවේ දුප්පත්ම රට බවට පත්වෙනවා. මිනිස්සු හාමතේ මහමග මැරිල වැටෙන්න පටන් ගන්නවා. රෝහල්වල අඖෂද හිංඟ වෙනවා දරුවන්ට පාසැල් නැතුවේ යනවා රෝහල් පද්ධතියම බිඳවැටෙනවා ලෝකේ හතර අතින්ම කෑම සිංගමන් ඉල්ලන රටක් බවට පත්වෙනවා. පොඩිදරුවන්ගේ මන්ද පෝෂණයේ සීග්‍රීන් ඉහල යනවා. විනිසිියුලාවේ මාධ්‍යිවේදියක් වූ ලියනාඩෝ බෘුසුවෙල් මෙහෙම සටහනක් තබා තිබනා. එඒ සටහන හරියට නිවැරදිව කියවල අවබෝධ කරගත්තොත් වෙනනිසිවිුලාව මොන්න තරම් අසරණ වනාද කියලා තේරුම් ගන්න පුළුවන්. නිකලොස් මදුරෝගේ රජේට අප විරුද්ධයි. හුස්ම හිරවෙන තරම් ඉතා අවදානම් අර්බුදයක්ං අප අත්විඳිමින් ඉන්නවා. රැකියාවක් කරන සාමාන්‍ය වැටුපක් උපේන අපට යන්තං හෝ කෑමට යමකින් ගත හැකි. නමුත් අප අතර සමහර තරුණතරණීෙන් ළමුන් කුඩාදරුවන් හා වැඩිහිටියන් කෑමට ගන්නේ අප විත්‍ර ද්‍රව්‍යයි. කුණු කසල බක්කිවල ඇතිදේ. අපට මේ රාජය වෙනස්කිරීමට අවශ්‍යයි. නිකොස් මදුරෝගේෙ පාලනය අවසන් කළ යුතුමයි. මේ තමයි ඒ මාධ්‍යවේදයාගේ සටහන. ඉන්දන අපනයනය කරන රටාක් ඒක ඇන්නේ තෙල්තියෙන රටාකුන් හිටත්තඩා ලෝකෙන්ම ජෛවවිධාත්්‍යයාතින් දා හත්තනි තැනට තිබුණු රටක් මෙහෙම ලෝකේළඟ හිංගමනට වැටුණි ඇයි කියලා බලනයකයි අප අද කළ යුත්තේ. දැන් ඇත්තටම අපට වෙමින් තිබෙන දයි. වනිසවුලාට වූදේ අතරයි බොහෝ සමානකම් තියෙනවා. ලෝකේ රටවල් දුප්පත් වෙන්න බලපාන හේතු දළවශයෙන් අධ්‍යයනය කරන්නේ නැතිව වෙනනිශීලා වහා ශ්‍රී ලංකාව සංසන්ධනය කරන්න අමාරුයි. රටක භූගෝලිය පිහිටීම සමාරක්විට ඒ රට දියුණ වෙන්න බරපතල බාධාවක්ං. එකනේ රටකං ගොඩබිම මැද්දටවන්න පිහිටීම එක්කාරණයක්. ඇෆගනිස්ථානයේ නේපාලය ඊට දල උදාහරණ. මේ රටවල ආනායන අපනෑයනවලට යන වියදම වැඩි හේතුව වරායන් ඇතිකම. අපිට වරායන් හු වැඩි වුනා. එසේමයි ගිනි කඳු භූමිකම්පා ඇතිවීම. රටක දුප්පත්කමට හේතුවෙන්න පුළුවන්. එසේමයි මානව සම්පත. උගා දක්ෂ මිනිසුන් රටක ඉන්න ඕනේ. ඒඳහා නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. ත්‍රස්ථවාදී ක්‍රියා පැවතිීමත් රටක දියුණුවට බාධාවහං. ජාත්‍යන්ත්‍ර මිත්‍රකම් සබධතා බිඳවැටීමත් එක් හේතුවක්. ඒ වගේමයි සමහර සංස්ෘතික විශ්වාසයන්, ධනයේ ලැබෙනවිට ඒ ධනයේ විධාගමිකස්ථානය දිකිරීමට මහපරිමාණයෙන් වැය කරනවා. ඒ වගේමයි දුර්ුවල සෞඛ්‍ය පද්ධතියක් තිබීම, ඒකත් රටක දියුණුවට බාධාවක්, සුභාවික සම්පත් නැතිකම මෙ අදී වශයෙන් හේතු විශාල සංඛාවක් තිබෙනවා. නමුත් අද වනවිට හඳුනගේ නැති වැදගත්ම සාධකයේ තමයි දූෂණය වංචාව සහ නාස්තිය. ඒ වගේමයිවිියුරු ඒකාජිපති පාලකින් ගන්නා තීන්දු තීරණ. ඇත්තටම වෙනනිසිියුලාවේ බිඳ වැටීමට එරට සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති හේතු වූ බව බටහිර රටවල් පැවසුවද තත්ත්වය ඊට වෙනස්. බටහිර රටවල් පැනූ සමහර සම්බාදක දුපත්කමට රට බිඳ වැටීමට හේතු වුණේ නෑම කියල් අප කියන්න සූදානම් නෑ නමුතුන් ඇත්තටම වනිසිියුලාවේ බිඳ වැටීමේ ප්‍රධහනතම සාධකේ දූෂිත දේශපාලක්ඥින් සහ ඔවුන්ගේ ආධූර දර්ශී ආර්ථක ප්‍රතිපත්ති. එල් බෙනවිට තෙල්විකුණලා ඒ සල්ලි වියදම් කළලා කෑවබව්වා හොරා කෑව මිසක් පාලකින්ට අවශ්‍ය වුණේ නෑ වෙනත් නිෂ්පාධිත ආර්ථික්‍රමයා බිහි කරන්න ඒ වගේ මයි වනිසවිලාවේ බෞුතරයක් තනි පුද්ගල චර්ත මත විශ්වාසය තබනවා තාමත් තබනවා. එසේම නිවැරදිව කළමනාකරණය කරගන්න බැරිවුණු රටක් වෙනි සවුලාව කියන්නේ. එනිසා ඉන්දල සම්පත තිබිලත් ඒ කාධිපති ස්ුරෝපය පාලනය නිසා හිංගම්මනටම වැටනා. දැන් යළී නැගිටින්න උත්සාහ කරනවා. මුදලේ වටිනාකම්ම නැත්තටම නැතුූගියා, සල්ලි මිටිගණන් මහපාරය අයින්බල ගොඩ ගැසන පටන්ගත්තා. පාංගෙඩිය හොරාගෙන උදුරගෙන දුවන්න රටක් බවට වෙනි සවිලාව පත්වනා. එසේ මයි දේශපාල අස්ථාවර භාවේ, විශේෂෙන්ම ජාත්‍යන්තරලෝකේ ආධාර බොහෝ විට වෙනනිසුලාවට මගැෑරෙන්න්න හේතුවුණේ දේශපාල අස්ථාවරභාවේ. එසේ මයි ඇමරිකාව ප්‍රමුඛ එක් කන්ඳවරකට සහ. රෘයාව චීනය ප්‍රමුඛ තවත් කඳවරකට මැදිවූ රටක් බවට පත්වීම. මෙ සියල්ලු කාරණනාා නිසා, නි සුලාවේ ආර්ථකේ බිඳ වැටලක් කඩා වැටිලා, මොන තරම් ඉන්දන අපනායනය කරන්න හැකේ අවතිබුණත් හිංගමනටම වැට ලගියා ැ නැවත්ත යළි නැගටින්න විශාලුත් සහයක් දරනවා. මේ වෙෙනස්සුලාවේ බොහෝ ලක්ෂණත් අපි රටහා සමානයි. අපට තෙල්නැති බව ඇත්ත. ගම්මම් පිල තෙල් හෙව්වනම් ඒත් ඔයිටකම තමයි අපට වෙන්නේ. අධිකලෙස රාජ්‍ය දූෂණය ඉහවහයාම ඒ රටෙන් තෙල් නෙමෙයි රත්තරන් නිදි සහ තෙල් හෝගාල ගැලුවත් ඒ රටට වැඩක් වෙන්නේ නෑ.ඒට හොඳ මුදාහරණේ වෙනනිසවුලාව. රට අවශ්‍යානෙකුත් සියල්මුදේ ගෙන්වන්නේ. ඒ කියන්නේ ආන අයනය කරන්න වැෑබෙනවනම්? අති විශාල දලखු අපනයනෙන් ලැබෙන ධනේ රඳන්නේෙ නැහැ. මොනවා අපනයනය කළත් වැඩක් නෑ දේශපල්ලක් ඥින් හෝරා කනවන්නම් අපට මේතාක් වැරදුනේමවැනිසුලාට වැරදුනු ආකාරයටමයි. තනි චරිත තනි පුද්ගල වන්දනාවය දෙවින් රට බාර්ධිම තරම් අනුවන ක්‍රියාවක් තවත් නෑ මහතිर मෝමඩ්ලලා ලිකवाන් यුල ෆදල් කस्ट्रෝ ලගේ ජවය බුද්ධිය තනි මිනිහෙකුට තියෙනවා කියලා විශ්වාසකිරීම තමයි අපේ විනාසයට හේතු වනේ. ද රටක් ලෙස්ප අත්වනිමින් සිටින්නේ ඒ පුද්ගල වන්දනාවයි. ලෝකේ දූෂිත රාජයන් අතර වනිසුලාවට හිමි වන්නේ ප්‍රධහනස්ථානෑ. අපේ රටේ දූෂණය අක්‍රමිකතාදී විධ හොරා කෑම්නිසා. පළමු දහපාලොස් දෙෙනහට එන්න කිසිම අමාරුවක් නැති රටක්ං. තෞදුරොට්ටත්න් ගෝටාබේට කරන්න බැහැ කියන එක අවබෝධ කරගන්න බැරි ගැත්තො එකකු දෙන්නෙකු හෝ මේ මහපොළුවේ ඉඳීම පාපයක්ං. ගෝටාබේටත් දැන් එයාට බැහැ කියලා හිතලා බැහැලා ගෙදරයන්න තරම් කල්පනාවක් නැතිය කතුන් අවාසනාවක්.ඒ වගේ මයි වික්‍රමසිංහ. වික්‍රමසිංහටත් දැන් බැහැ. මේ රටේ අවුදුුත්තිහකට වැඩි කාලයක් බලය හිටි කෙනෙක් දැන් ඔහුුවට ඉන්න අය තාම මාසහයක් කල් දෙන්න කියලා ඉල්ලනවා මෙ සෑමදේකින්ම පේනේ තනි පුද්ගලවාදය තාම පිළිගන්න බවයි. රනිල් එනකොට කිව්ව මනිහා කොහොම හරි ගොඩදායි කියලායි. දැන් දම්මික එනකොටත් ඒ විශ්වාසෙම කියයලා යහොඳ බිශ්සස්කාරෙක් කොහොමහරි ගොඩදා ගනී කියලා හිතන අමන්න මරි මෝඩරැලක් ඉන්න තුරාවට අපට හිංඟා කන්නටම තමයි වෙන්නේ. දැන් සජිත්ලා එයා බලය ඉල්ලනවා. අනරුල්ලත් බලයගන්න සූදා නම්්ලු පාටලි ස්වාධින වෙලා තනි ගමනකට සූදා නම්බේෙනවා. ආණ්ඩු හිටි දලස්ලා තව අලුත් පාරකට එන්න හදනවා. මේ කවුරුන් හට හෝ චන්දේදීම බලය ලබාදීම ඔබේ අයිතිවාසිකමන්. අපට කරන්න පුළුවන් ඔබ සැමව සාධාරණ ලෙස දැනුවත් කිරීම පමණයි. මෙ කිසිදු අයෙකු මත ආයයේ තන්නේ පුද්ගල බන්ධනාවක් ලෙස විශ්වාස කරලා බලය දෙන්න එපා. එහම වුණනොත් ගෝටාබේට රනිල්ට. වඩා අමුතු වෙනස් ප්‍රතිඵාලයක් ලැබෙන්නේෙන් නැහැ. මේ පාර මේ සියලු දෙනා ජනගත කරන අනාගත මැතිවරණ ප්‍රකාශන පොරුදු දිහා නිහඬව බලායිඳලා චන්දෙ දාලා වැඩකුත් නෑ. මේ පොරන්දු විෂ්ට කරන්නේ නැත්නම් අධිකරණයට යන්න තර්මටම නීතිය ශක්තිමත් කර ගමු කියලා යෝජනා කරනවා තනිතනි මිනිස්ු නෙවෙයි අලුත් සිිස්ටම් එකක්ින්. ස්ිස්ටම් චේෙන්ච් කි්වගමංක් භවයෙනවා මොද ඒක ඒ තර්මට භානක වචනැ බවට පත් වන. එම එකක්නමේ අලුත් ක්‍රමවේදයක් යෝජනා කරන්නම ඕනේ දැන්වත් බුද්ධිමත් ප්‍රායෝගික මිනිසුන්ගේ යෝජනා එක්ක එන්න කියමු වැරදිලාවත් ආයේ ලීකවාන්යියුලගේ මහතතිර මෝමඩ්ලගේ ෆිදෙල් කස්ත්‍රෝ ලගේ සාරය තනි මිනියකු තුළ තියෙනවා කියලා කිවෝතුන් විශ්වාස කරන්න එපා ඒවාගේ මයි පිලිපීනේ මාකෝස් පිලිපීණය කියන රට විනාශ කළ මහා දනස්කන්ධයක් කොරාගෙන ගිය පුද්ගලයා පිලිපීනය මාකෝස් ලොකුම හොර දසකක් දෙකට පසු ෝගේ ත අට යළි රට භාර දෙන්න තරම් පිළිපීන ජාතකින් පරිත්‍යාගශීලී වුණා. ඒ වගේ මෙහෙත් එහෙමනම් කරන්න එපා. එහෙම වනොත් ආයතුන් රටේ සල්ලිවලින් රාජපක්ෂලා රොකට් යවන්න පටන්ගනිීවි. තමක් නෑ යව්වත්න් චන්ද්‍රිකාව ගිය කොහේදවත් කියලා හොයාගන්න බැරිවිදිහට තමයි එයාලා රොකට්්‍යවන්නේ. අපි දැන් බුද්ධිය අවධිකරමු සටන ආරම්භ කරමු. මේ සියලු දේශපාල්ලක් නින්ුව බයනැතුව විවෘතව ප්‍රශ්න කරමු. එයගේ සැල්සුම් ප්‍රසිද්ධියයේ ප්‍රශ්න කරමු විවේචනය කරමු. පික්ේ ඩි ේවෙන් ාජ වානය සවිස් කරලා ඔබය නිසට ඒ පිරි ම කම්පිනිිවෙති. අප රටේ ගොියන්ට තවමත් පහොර නෑ ඒගේම වගා කටයතුුවට යොදාගන්න ජලපෝන්ප සඳහා ප්‍රමාණවත් ලෙස ඉඳන්න ලබෙන් න්නේෙත් නැහැ. මේ කන්නෙවත් නිවරදි වගා කරන්න ලැබුණේ නැත්නම්, රටේ ආහාර සුරක්ෂිතාවය බින්දුවටම බැටේව. පවතින පොහොර ඉදනහිගේ මේවන විටත් අවසන් වීනහ. නමුත් රටේ ආහාර සුරක්ෂිතාවය වෙනුවෙන් අපි රටේ ගොවින් විධ ගැටුමත්තේ තම වග කටයුතු පවත්වාගඥ්‍යාමින් සිටිනවා කිංකුරක්කොඩට ප්‍රදේශය ලේකම් කොට්ටාශයේ මින්න්නේේරිය රොටවව ප්‍රදශය ගොීන්ද තම ජීවිකාව ලෙස එලවලු වගා කරති බෙනවා නමුත් එම වග කටයුතු පවත්වාගනයාමට පොහොර කෘෂි රසායිනික ද්‍රව්‍යහා ජලය සැපීමට ප්‍රමාණවත් ලෙස ඉඳන නොමැතිවීමෙන් මේ වන විට එම වගවන් විනාශ වී ඇති බවයි එම ගොවිීන් පවසන්නී. හ හැද කර ම ක හ රක්න ගන්න ුව කාලෙ ම ද ලවු ල ද ක්ක ෙ හ කක්න ු හ . गी समय ते हो त्रु डसने शध बा क्या डना महत् में में टियल ए काम गे प ैट ही तेने ोत् गांड ते ै මක් දැන්ම මැවිදී තියන්නේ ඉදිරයේ දී ඇතිවේ හැකි ආහාර අර්බුදයට විසදුුමක් ලෙස, අප රටේ සාමාන්‍ය ජනතාවත් දැන් තම ගෙවත්ත තුළ ඇති ඉඩ ප්‍රමාණයෙන් නිසිලස කළමනාකරණය කර ගනිමින් ගෙවතු වගාවලට යොම වීති බෙනවා. මේ හපුතුලේ හල්දු මුල්ල නීඩුඩ් ප්‍රදේශය ඉතාමත් සාර්්‍යක ගෙවතු වගාව. එම ගෙවත්ත තුළ අමු මිරිස් පැළ හයිදහසක් පමණ සිටුවවා තිබෙනවාා. මේ එම වගාව පවත්වාගෙනයන එහි හිමිකරුවන කොළඹ ප්‍රධාන පෙළේ හෝටලේක ප්‍රධහන සූපවේදී. යමින්ද බුද්ධික මහතා. මිජිස් පැල හයිදාහක් දාලතියනවා රොවට්ටක්කතියනවා කරවිලතිීනවා ගෝවතිීනවා. ඇ සු්‍රණය කරන්නේ දැ ොනවාහරි නුල් ටික වන්ට පටන් ගන්න රැකියාවක් කරන ගම මේදේවල් හොඳ කරන්න පුළුවන්. . වත්වා නාඩුව රටේ ජාති ආරක්ෂාව බින්දුවට මැදදාම ඇ ව හෙටපු ජනාධපති මෛත්‍ර පලසිරසේන පවසනවා. ඒකොබ පැවති මාධ්‍ය මෝකද. පසුගේ මැතිවරණය කියපු පලවෙනි සටන් පාටය. ජාතික ආරක්ෂාව කියන එක අද පින්දුවයි. අමම අහනුව රජයෙන් අද රටේ ජාතිකා රක්ෂාවක් තිබෙනවාද කියන කාරණාව. ආණඩුවේ දේශපාල කළමනාකරණේ ආර්ථය කළමනාකරණය සහ සමාජ කළබනාකරණය සම්පූර්ණයෙන්ම පැරදියට කළේ මේවා තවමත් නෙවැරදි කරගන්න ආණ්ඩුව සූදානමක් නැහැ. අද අටතීම තත්ත්ව හැටියට ආණ්ඩුව ඇය කෙසේ කොම කිව්වත් අටේ මුළු පොදු මහ ජනතාවම ඉල්ලන්නේ ආණ්ඩු වෙනක්කිල්ලන්න තිබෙන අණ්ඩුව වෙනස්විය තුයි ආණ්ඩුවේ සිටින සියලු දෙෙන ඉවත් වෙලා අලුත් ආණ්ඩුවක් යතු කියන මේක නිර්පාක්ෂිකකාණ්ඩුව කුත්න වෙේ සර්වපක්ෂක ආ්ඩුවුත්නෙවෙේ මේක ප්‍රජාතන්තර්වාද ආණ්ඩුවකුත්නෙවෙයි මේක මේ මා නිකම් මේ අලකලංචියයක් මොන විදියේ ආණ්ඩුවද්ද කියලා කියන්න බැරි තැනට පත්වෙලා තිීමෙනවා ජනතාවගේ ඇහවහල නිකම් මේ බොරු වස්ථාවල්ගේන්න වමනාවක් නැහැ පි ඒමනොත්ඒ අපි එකක නෝන දේවල් සම්බන්ධය අපි පාලිමේන්තුෙත් ඉන් පිටතත් අපිට කරන්න පුුවන් සටන් අපි කරනවා ජනතාව ඒගරාශී කරගෙන අපි ඉතාම පැහැදිලුව කියෙනවා ශ්‍රී ලංකානිදා ක් විදියට නව ආණ්ඩුවග අවශ්‍යතාවේ තිබන්නේ දාහනමට අදස්වා විස්සරත් අධිස්වෝ විසියකරත් අතිත්ව කියන චෝදනාවව පාර්ලිමෙන්තු මන්තුරු බෙන මේ තියෙන්නේ වෙනේතුක් එෙදන මේයි පක්ෂය විදිට තීන්දුවක් ගත්තමේ තීන්දුවත් එක් හිටගන්න යට සිද්මට නි උන් හර සාක්ෂතන යම්කි විදිේකර තන්ට නිවැරදිව පතයක්ක්කනින් චන්දයක් පාච්ච කරන්න පාර්ලිමන්තය බයක් නෑ නිසා එක යම්කිසි සංශෝධන ලක්කව මේ විසෙක්වන සංශෝධනය නවතිනෙන නැතුව. රට නව ආණඩකොම් ව්‍යස්සාවක් හම ඉදිරි මාසහයකවිද කාලයකඇතුරලට ගන්න පුළුවන් බාධාවරනට මේ රට තල්ු කළයුතුක ොද විශාල සමාජ පතිසංස්කරන ක්‍රියාවලිය කරට රවශ්‍ය. අපි රටක් විදියට අපේ ඉතිහාන්සකගත්ත ක්‍රියාමාර්ගවල තිබන වැදදි අඩුාඩ දුර ාගන කල් පන ල න තේ පිල්ක් ර තු ට ජනතාව වුවන්න ට ජනතාව දුක්විවන දැක් ජනතාව වෙනුවෙන්. අපි තවත් දේශපාලන කල්ලි කූලකාගැනම් කරන්න නැතුව ජනතාවට සාාරනය කරම මට අවුත්තික. දඇති වුණ. ්‍රාකාරණට අශ්‍යාව තිබුණ ඕනකමතිබුණ මේ ට ආර්ථකගේ වටන්න හැබයි දැන් අපට තේනවා ප්‍රාකණ අවු තියක් කරන්න බරිවිච්චේදේ ගෝටාවේ රා පක්ෂමත්තුවා අවු දෙකහමාග කල්ලතින රටේ සමස්ස ජනතාවත් එක් දැන් නැගිටෙන් ඕන කමතියන. නිසා ඒවුවෙන් නැවත වතාවක් සියරු දේශපාලන පක්ෂලට අරද නකන්නනවා රට දැන්වැටලතින තත්තෙ නැගිටවන්ඩ දේශපාලන පැත්තිකන් කියලා එක වේදිකාවක එකවම . දස් දහට වසරේ පැවති සංචාක වර්ධනය නැවත ඇති කිීමට හැකිව නොත් ජනතාවට පෝලිම්වල සිටීමට අවශ්‍ය නැති බව, මාත දම්මික පෙේරා පවස්සනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමෝකදී. අබරයි සාමාන්්‍ය එක ටුවරිස් කර කවුත් රට ඇතුලට ඩොලර් දෙදහක්විර එෙනවා අපි ලංකාවේ හැමොත්කම එකතුවෙලා අපට දෙදස් දහටේ තිවිච්ච තුවරිසම එකඒමිලියන දෙකයිසම තුන කෙනවොත් ඇත්තටම අපිට මෙහම ඩසල් පෝලිංවල ඉන්නන්නෑ පෙටරල් පෝලිං වල න්නනෑ ගෑස් පෝලිං වල න්නොන්නනෑ දෙෙත් ැවයි න්නඔන්නෑ මේ ක්කමටිකරගන්න පුළුවන් රට ජරාජීරණ වෙලා මිනිස්සු පෝලිංවල බුදිනං මෙම දැක්කට පස්සේ ගොඩක් ටුවරිස්ල එන්න නෑ ොින්න්වර්ක මටන්ස එකට දැන්. පෝට් පොලිම කොච්චර ගවුණනාක් අපි ඒවල්ලන්ට රටයන්න කාටහරි ඩොකිමටස් තේවමනං යායට අලුදෙන් පස්පෝර්් එකක්ගන්න අපි වෙනම කවුන්ට සැරල තිෙනවා අපි ලබන සඳයිඳලා වඩේ සර්විස් එක අරින්නවා මාතර නුවර වෞන්‍යාවල එතකොට ඊට පස්සේ මේ කිව් එක ඒ තැන්වලට බෙදිලයි කිය හිතනවා මේ දෙක හරියට තිබුණ නං ඇත්තටම අපි මේමගේ දුක්විඳින්න ඕනෑ. ඔබ ඔබතුමාද පර්ලමේ සූත කට අගල ග පටලා ැව මුදාගේ නිවසදිත විරෝධතාවයක් පයඇවා. තුරේ ගන්නට විෝධ දයක් නට කර විරෝධයක් එක් වුණ මේ විරෝධ රව ොතු මට අපි කරවසක්කයිට. ඒමනි පු අසු හතේ දලා අසු නමයනක මත් අයාරගලමකර එක්න එක ඒහිෙ මටේක වෙනලක්න ඉස්ස මට හුුණල ඒත් මත් ඔයක තමයි කරන්න ඒේගින්ද ඒමකරපයක්කනෙකුට තවාහම තන්න මගේ ාතියක්කෙ කැිලති න කෙ මටහිතන්නන්නේ. පොඩි මයි වුනහම අවුදු විසිසක විසිතුුන වගේ වකට අපේ දවස් ග ති න ොද ෙන ට වල ීඩිය ල ැල නම. බලම ළමන් ඩුව ග රන් ති හොද වෙන ටව ච හොඳර තියන්නේ කොහමද රට හම තින හද කිය. න්ද හිතන ජේ ලට කිය පුුව ස්තම් චච කිය කියන්න පුුව. ලක් දැගන්න ස්ටම් චේන්් කියන ොක්ද කිය. ඔගලන්ටම හොඳට පේන ැතින. පෙට්ටල් කිව එකේ එඇදගෙන වෙන රට වැඩගන්නක්ෙන කුට කියල්ල කල්ල දාල කියන ඔයන්න සල්ලි වන්නවා මේ මෙහට කියලා.හැ බලන්න තමන්ගේ කිව්ව එකම දික්කරගන්න මංකෝ ලගක්ද. අපිම අපේ සාලි හැතිට නවත්තලා. අපිම තොරිස්ලට එන්න දෙන්නතුව අපක් රටේ බ්‍රෑන්් එක වැර කල්ලා. අපි විසිම අපි ලිදක් වැටලතිනොත් එල්ල චර ජඹුර නැතිවෙන්න පුුවන්. අපි දැකරන්නේ දේඩ කාරහාර පස්තික ගොඩදාන ත ලද. එන්නන්න ජඹරට යනකතුමයි වෙන්නේ. ඇත්ත කියනකට හූ කියන සංකෘතියයි, බොරු කියනකොට අප්පුි ගහන සංස්කෘතියයි නිසා. අදපේ රටේතැනට වැට ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රම දස්ස පවසනවා. අපේ රටේ පුරුද්දක් තියෙනවා. ඔරුව කියනකොට අ්පුඩිය වැඩි. කරන්ඩ බැරිදේ කියනකොට හිනා වෙනොත් වැඩ. සතුට වෙනොත් වැඩි. ඇත්ත කතා කරනකොට හූ හ හැන්නේ. කියට හ දැ ඇත්ත කියනකොට හෝතියන සංස්කෘතියි. බොරුව කියනකොට අපපුඩි ගහන සංස්කෘතිය නිසා අදබි රටක් හැටියලම මෙතන්ට වැටිලාති. හෝකිවුවත් කමන්නෑ මම ඇත්ත කියන්නේය මොකදවංක ඇත්ත. කවුරුහරි කියනවා නං මාසින් දෙකින් හයින් හන් දුලාහෙන්නේ ප්‍රශ්ණි පිසිගන්න කොළුවන් කියලා ඒක සිදුවන්නේ නැත. අදවස දලා සුළුහා මධ්‍ය පරිමාණය කර්මාන්තකරුවන්ට ලබාදුන්න න අයසනට කක්ම නැතිවෙන මරටෝරීමම කිවරයි ලක්‍ෂ හතලිස් පහකට වැඩ ප්‍රමාණයකට මොරටෝරීම්මක ැතිවුණන කියන්නයි බරපතල කඩවැටීම සංාක ශේත්‍රය එහෙ පිටිම ඩ වට. සහනක සු මධ්‍ය පරිමාණය කර්මාන්ත එහම පිටිම හඩක් වන. ොරටෝරීියම් හැමදාදම දිික්නක විඳදුම නවේ මක පිළිගන්න මේ අමාරු වෙලාවේ අටුම ගානෙ තව මාසහයක්ත් මේ මොරටරීමම්ම එක දික් කරන්නට. දන්න ආ්ඩුව මොකක්ද කරන්න කියෙලා ආන්ඩුවට එකකනමක් ේරණ නැද දන්න නෑ හිත් ඇත්ත මොකක්ද අනාගතය බොහොමන්දකාතයි. රෝධ හතරෙන් ආපුූ හුඟදනෙකුට අද තනිරෝධෙන්වත් එන්න අවස්ථාව නැහැ. ඒ තරමටම ඉඳදන මිල අධිකයි. හිඟයි. රෝධ හතර වෙනුවට රෝධ දෙකෙන් ඉදර නැතුව දුවන්න පුළුවන් වාහනයක් අද හදලා. ප්‍රවාණය අඩපනවීමත් සමඟ මේ පන විට විද්‍යුත් යතුරු පෙරිිස හා වැඩි ඉල්ලුමක් පවතිනවා. ල නාවේ යැන් ට න පපේ කොු විසුව මේක තමානේ දි පැටරුම ලත්ක බලොට බයින ල ර තිර ඉලෙක්්‍රික් බයිසිකල් දාහත්තෙන් දලා මේ බයිසිකල් ගෙන අපපුම එච්චර ඉල්ලු මක්තිවුන් හැ පාරල් බයිසිකල් පනහක් සීයක් එක පාට ගෙනාපුුවම. මාසකට බයිසිකල් පහක් හයක් තමයි පි නෙන්නේ දැ හොඳ ල්ල මස්තියන හැමෝලම විල් බයිසිකල්ඉල්න්නන අපිට බයිසිල් දීගන්න විදින්න. කිසිම ආන්ඩුවකම් සපෝට්ටයක් නෑ දාහතයන් දලාපි ආන්ඩුවලින් ඉල්ලුවම පේවල්ටකන්සේෂන් දෙන්න කියලා කවුරුත් අපිට කිසිම උදව්වත් දුන්න. ඒක ලංටවේ පිස්සුත් අපිට පෙට්‍රල් විකිනෙෙන් නෑ මේවා ගෙනාපුමකිින්. ිය දසන පෝෘති කාශ අවසන් ලි මු මු මධ්‍යහන ොල් හට බට සුද දවසක්. පතා අලු වේඩියෝ සහ ප්‍රවල්ති නරමිීමට එහත බටන එක ලික්කර සසිේත TVව සබස්කප් කරන්න. අලු සීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝචෙක් කරන්න.